ආයුබෝවන් සුබ දසනක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි සහෘදය විශේෂාංගයට කැඳවා ගත්තා බොහොම දක්ෂ ගායිකාවක්. මේ සමහර ගායිකා ගායිකාවන් අපේ රටේ බිහි වෙනවා අපි නොදැනුවත්වම. අපි නොදැනුවත්වම උන් වියකීත් යන. එහෙම ගායක ගායිකාවන් ලංකාවේ ඉන්නවා. නමුත් අනාගතයේදී ඔවුන්ට එසේ සිදු නොවන්නට ඔවුන්ව ඔවුන්ගේ දක්ෂතාවයන් ඉහළ නංවන්නට ඔවුන්ට තව තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් තුළ කැපී පෙනෙන්නට සංගීත ශාස්ත්‍රය හෝ වේවා වෙන යම් හෝ කලා මාධ්‍යක කලා ශාස්ත්‍රයක තමන්ගේ නිපුණත්වය පෙන්වන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා එවැනි වූ ආකාරයෙන් ගායන ශාස්ත්‍රය තුළ දීර්ඝ ගමනක් යන්නට සැලසුම් කරගෙන ඉන්න ඇය නිපුණි නයනතාරා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඉතින් නිපුණි, මේ නිපුණිත් එක්ක මම මේ වැඩසටහන ආරම්භයට පෙර පොඩි කතා බහක නියැලෙනවා මේ නිපුණිගේ විස්තර ගැන කතා කරනකොට. නිපුණිගෙන් මම ඇහුවා, නිපුණි මේ වෙනකොට මේ ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවද කියලා. නිපුණි කියනවා ගීත 30ක් නිර්මාණය කරලා තියෙනවා කියලා. මේ ගීත 30ම ඔබට අහන්න පුළුවන්. කෝ ඒ ගීත 30? ඇතර මේ ගීත YouTube හරහා Facebook හරහා අහන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒ කතාව හරි සරල උත්තරයක් වුණාට ඒ කතාවේ මේ මේ ගැඹුරට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මං ඒ කතාවට එන්නට කලින් මට හිතුණා නිපුණිගේ මේ නිපුණි ගීත 30ක් නිර්මාණය කරනවානේ. නිර්මාණය කරන්න ලොකු කාලයක් ගත වෙන්නටත් ඇතිනේ. සංගීතයට කොහොමද එන්නේ? සංගීතය තෝරගන්නේ ඇයි? ගායන කරන්න පුළුවන් කියලා කොතනද ඔබට දැනෙන්නේ? ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම ගායනයට මම කැමති සහ ගායනා කරන්න පුළුවන් කියලා මගේ අම්මා අඳුරගන්නවා. මගේ අම්මා නර්තන ගුරුවරියක්. නමුත් මං පාසලේ විෂයක් විදිහට හදාරන්නේ නර්තනය. 10 ශ්‍රේණියට වගේ එනකොට අම්මා මට කියනවා, නෑ පුතේ ඔයාට හරියන්නේ මියුසික් තමයි. ඒ හින්දා ඔයා එක්සෑම්ස් කරන්නයි ඒ එක්කම විෂයක් විදිහට පාසලේදී සංගීතය තෝරගන්න කියනවා. ඉතින් එතනින් ආරම්භ වෙන ගමන තමයි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මට ඕනෙත් එතනින් ආරම්භ වුණ ගමනේ ඉඳන් මේ දක්වා ගමනාන්තය තුළ සිදු වුණ දේවල්. මොකද මේ ගීත 30ම නිර්මාණ වෙන්නේ නිපුණි ඒ ඔබ ඔය කියන කාල සීමාව තුළ. පුංචි කාලේ ඔබ ගීත තරඟ වලට සහභාගී වෙන්නට ඇති, ඒවගෙන් ජයග්‍රහණය කරන්නට ඇති. අපි පුංචි මතක් කිරීමක් කරමුද? ඔව්, ඇත්තටම මම මගේ ගම කැකිරාව. ඉතින් රජරට සේවය ගොඩක් ලොකු උදව්වක් වෙනවා තරඟවලට යන්න. ඒ වගේම පාසලේදී සංගීත තරඟවලට සහභාගි වෙලා සමස්ත ලංකා ප්‍රථම ස්ථාන, ජාතික මට්ටම ප්‍රථම ස්ථානය ලබා ගන්න පුළුවන් වෙනවා. විශේෂම තරඟකින් පළවෙනියා වෙන්න ලැබුණේ ජාතික රූපවාහිනිය රජරට සේවය එකතු වෙලා දැයට කිරුළ ගීතරුව ඔයා මඩුවේ පවත්වන 2012. ඉතින් ඒකෙදි මට ප්‍රථම ස්ථානය දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. නමුත් දැන් විශේෂම කාරණයක් මතක් කරන්න ඕනේ, මට අවුරුදු 14 විතර වගේ පූජ්‍යපාද රාමකන සිද්ධාත හාමුදුරුව, මහගම සීලානන්ද හාමුදුරුව එකතු වෙලා සීඩි තැටියක් කරන්න ලංකාවෙම ළමයි ඉන්ටර්විව් කරනවා. ඒකෙදි මට ඒ ළමයි අතරින් මට ඒක තේරිපත් වෙලා ගීත දෙකක් ගායනා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒකත් මගේ මේ ආව ගමනේ ලොකු සංදිස්ථානයක්. ඒ ගීත දෙකේ එක ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කරනවා, අනිත් ගීතය ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සංගීතවත් කරනවා. ඉතින් ඒ විදිහට තමයි දේවල් සිද්ධ වෙන්නේ. අනිත් ගීත කොහොමද නිර්මාණය වෙන්නේ? 2012 දැයට කිරුළ ගීතරුව උනායින් පස්සේ ගුවන්විදුලි ඒ ශ්‍රේණියේ සරල ගී ශිල්පිනියක් විදිහට ගුවන්විදුලි එක නිතර සම්බන්ධ වෙන්න හම්බ වුණා විශ්වවිද්‍යාල කාල තුලදී. මුලින්ම නිර්මාණය වෙන්නේ දැන් අර මං කිව්වා වගේ පොඩි කාලේ ගීත දෙකක් ගායනා කරනවා. ඊට පස්සේ රඹුකන හාමුදුරුවෝ ලිව්වා අම්මා ගැන සින්දුවක්. ඒක ගායනා කරාට පස්සේ ගීතය අහලා
ගීත ලියන අය ගේ ප්‍රවීණ ගේය පද රචකයන් වගේම අලුත් පරම්පරාවේ අයත් ආරාධනා කරනවා ගීත ගායනා කරන්න. නිපුණි නයනතාරා දැන් ඔය චරිතය ගත්තට පස්සේ ඔබ ගීත ගායනා කිරීම කියන කාරණාව ගත්තට පස්සේ නිපුණි ගොඩක් වෙලාවට මේ තමන් තමයි තමන්ගේ අතින් වියදම් කරලා තමන්ගේ සල්ලි වලින් තමන් ගිහිල්ලා මේ 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 පද රචනාව කරගන්නවා කෙනෙකුට කියලා ඒ පද රචනාව අතට ගන්නවා. ඒ පද රචනාවට හරියන්න ඒකට තනුවක් දාන්න අපි ආයමත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ළඟට යනවා. මෙහෙම තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. කියන්නේ මේ ආදුනික මේ ගායන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වෙනකොට. නමුත් ඔබට පුංචි කාලේ ඉඳලා ලැබිලා තිබෙන්නේ මේකේ අනිත් පැත්තට. ඔබට ආරාධනා කරනවා ඔබට ඔබේ දක්ෂතාවය හඳුනා ගන්න සියලු දෙනා විශේෂිත වූ තේමාවන් යටතේ ඉතාමත් හරවත් තේමාවන් යටතේ ඔබට ගීත ලබා දෙන්නට සූදානම් ඉන්නවා. කියන්නේ නිපුණි මේක ඇවිල්ලා ගායනා කරන්න මේ ගීතය ඔබට නිර්මාණය කරන්නේ මේ ගීතය ගායනා කරන්න. මේ අවස්ථාව නිපුණි ගොඩක් අයට හම්බ වෙන්නේ නැති අවස්ථාවක්. වර්තමානයේ දැන් බිහි වෙන ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට සල්ලි දීලා මේක කරගන්න වෙන්නේ. ඔබ මොකද්ද මේක ගැන හිතන්නේ? මට ඇත්තට මේක මම මගේ වාසනාවක් විදිහට තමා දකින්නේ. මට ඒ දේවල් ඒ විදිහට ලැබෙන්නේ මං අර මුලින් කිව්වා වගේ මට මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙනකොටම මට ඇසුර ලැබෙන්නේ පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන්. එතකොට ප්‍රවීණ සංගීතවේදි දර්ශන වික්‍රමතුංග, ප්‍රවීණ ගේයපද රචක රවි සිරිවර්ධන, නයනසේන වන්නේ නායකයන් සම්මානනීය ගේයපද රචක, මේ වගේ ප්‍රවීණයන් තමයි මට ආශ්‍රය කරන්න ලැබෙන්නේ. ඉතින් ඒවත් එක්ක දැන් යන ක්‍රමයට වඩා වෙනස් ඉදිරි ක්‍රමයක්, ඒ කියන්නේ හරවත් ගේයපද රචන මට ලැබෙන්න ගන්නවා ඒ ඇසුරත් එක්ක. ඒ විදිහට තමයි මගේ අවස්ථාවන් ලැබෙන්නේ. දැන් තවත් දෙයක් තමයි නෙපුනේ සාමාන්‍යයෙන් ගීතයක් තෝරා ගන්නකොට ඔබට තිබෙන ඔබට ආවෙනික වුණු ගීත මේ ගායන ශෛලියක්. ඊට පස්සේ ඔබට තිබෙන ඔබ තෝරා ගන්නා සංගීත සම්ප්‍රදායක්. ඊළඟට ඔබට තිබෙනවා ඔබ මෙන්න මේ මේ තේමාවන් යටතේ ගීත ගායනා කරනවා. සමහර විට ඔබ මේ තේමාවමයි ගීත ගායනයකට ලබා ගන්නේ, මේ මේ පද රචනය හම්බුනොත් මම ගායනා කරනවට වඩා සමහර වෙලාවට ඔබට අතට පද රචනයක් හම්බුණාට පස්සේ ඔබ ඒක කියවලා බැලුවට පස්සේ මේ තුළින් සමාජයට මොකක්ද ලැබෙන්නේ? ඔබ ඔබේ ගායන කුසලතාවේ ඔබ හඬ පෞරුෂය තුළින් මේ දෙන පණිවිඩය කොහොමද මිනිසුන් අතරට යන්නේ? එහා ඒ සමගාමීව තිබෙන්නට ඕනේ අර්ථය කුමක්ද? අර්ථ රසය ගත්තට පස්සේ ගීතයක මේක දැන් අපි දකින්න ලැබෙනවද? සහ අපි දන්නවා මහින්ද නයනතාරා ඔබ මේ 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ ගීත අහලා තිබෙනවනම් මෙහි තියෙනවා ඒ සාහිත්‍ය කියන සාහිත්‍ය රසය, ශබ්ද රසය, අර්ථ රසය ගැබ්බෙලා තිබෙනවා. ඒ ගායක ගායකයන්ගේ හඬ වලින් අපිට තාමත් ඇහෙනකොට සින්දුවේ තේරුමත් එක්ක තමයි අපි මේ දේවල් හැමෝනේ ආදරය, විරහව මේ සියලු දේ එක කැටි කරලා තිබ්බා. දැන් ගීතත් එක්ක මේ 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 ගුණාත්මකභාවය නැති වෙලා ගියොත් ඊළඟ පරම්පරාවේ ගීත අහන්න ඉන්න අයට මොකද වෙන්නේ ඔබ හිතන විදිහට? ඇත්තට මේක පුළුල්ව කතා කරන්න ඕනේ. يعني මට හිතෙන්නේ ඒක වර්තමානයේ පවතින ඛේදවාචකයක්. මෙහෙමයි. ඒ වගේ නිර්මාණ අදටත් බිහි වෙනවා. පිරිසක් ඉන්නවා නිර්මාණය කරගෙන යන විශාරද දර්ශන වික්‍රමතුංග සංගීතවේදියන් මුල සුන අරගෙන වගේ ඉතාමත් ලස්සන ගීත නිර්මාණය වෙනවා. දැන් අපි අදටත් ආදරෙයින ඒ දවස්වල අපේ අමරදේව මාස්ටර්ගේ ගීත. ඉතින් ඒ වගේ ගමනක් යන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. නමුත් ඒ නිර්මාණ ජනගත කරන්න හම්බෙන අවස්ථාව හරි අඩුයි. දැන් අඩුයි කියලා ඔබ මේ කියන්නට උත්සාහ ගන්නෙ මොකක්ද? දැන් ඇත්තටම මේ නිපුණි වගේ ගීත 30ක් තියෙනකොට මේ ගීත 30 කොහෙද තියෙන්නේ කියලා මං ඇහුවොත් දැන් ඔබ කියනවා Facebook එකේ මේ YouTube එකේ ඔබට දාන්න පුළුවන්. හැබැයි YouTube එක, Facebook එක, social media කියන platform එක මේ ලංකාවේ භාවිතා කරන්නේ මේ මේ ප්‍රතිශතයක් ගත්තට පස්සේ මේ ඒක ලොකු ප්‍රතිශතයක් නෑ. තාමත් මේ රූපවාහිනියට මේ 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 ගුවන් විදුලියට සවන් දෙන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒක මේ 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 පරම්පරාවෙන් පරම්පරාවට අඩු වැඩි වශයෙන් තියෙනවා. මේක කොහොමද දැන් අපි රැගෙන යන්නේ? සහ මෙහෙම කියොත් ඔබ වැනි ගායක ගායිකාවන්ට මේ අනාගතයක් තියෙනවද ලංකාවේ කියන්නේ?
ඔව් ඇත්තට මේක ලොකු ගැටලුකාරී තත්ත්වයක්. අපි දැන් ගීත නිර්මාණය කරලා CD එකක් අරන් ගිහිල්ලා දෙන්න විතරනේ අපිට පුළුවන්. ඉතින් එතකොට ඒක ඒක ජනගත කරන එක ඒ මාධ්‍ය ආයතනයේ තියෙන කාර්යභාරයක්. ඒ කාලේ ගීත දැන් අපේ ස්වභාවිත හොඳ යහපත් ගීත අපි වුණත් අපි පුංචි කාලේ අපිට අහන්න හම්බෙනවා ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අපි නිතර දකිනවා. ඒ හරහා තමයි අපිත් මේ ඒව ආදර්ශයක් අරගෙන තමයි මේ ගමන ඇතුලේ ජීවත් වුනේ යන්නේ. නමුත් දැන් ඒ අවස්ථාව අපිට මේ හරි අවාසනාවන්ත විදිහට අහිමි වෙලා තියෙනවා. නමුත් අපි අතාරින්නේ නැහැ. අපිත් උත්සාහ කරනවා YouTube හරහා වේවා Facebook හරහා. දැන් මගේ මට ගොඩක් උදව් කරන ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතන මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතුමා මගේ විතරක් නෙමෙයි මේ අලුතෙන් බිහිවෙන ගීත ගැන ඔහු ලංකාදීප සඳැල්ල අතිරේකේ ලියනවා ගීඋල් පුත. එතකොට ඒකත් ජනගත වීමක්. නමුත් දැන් YouTube Facebook කියන දේවල් ඈත ගමක ඉන්ටර්නෙට් පහසුකම් නැති මිනිස්සු ඉන්නවා. නමුත් ඒ ගීත අහන්න කැමති. නමුත් අහන්න අවස්ථාවක් නැහැ. දැන් හැබැයි අවස්ථාව තියෙනවා. මේ ඔබේ ගීතයක් අහන්නට මේ අපි වෙලාව වෙන් කරව ගන්නවා චර්ණ ටීවී හරහා මේ සහෘදය විශේෂඥය තුළින්. ඔබ දන්නවා අපි මේ ප්‍රබුද්ධ මනසට ආමන්ත්‍රණය කරනවා හැම විටම. ඉතින් සිංහල සුභාවිත ගීතයත් අපි නිරන්තරයෙන්ම අපේ සහෘදයන්ට ඇසුරු කරන්නට සමීප කරන්නට උත්සාහ කරනවා. නිපුණි නයනතාර කියන්නේත් හරි ලස්සන ගමන් මාර්ගයේ තමන්ගේ ගායන ජීවිතය රැගෙන යන ගායිකාවක්. ඉතින් මේ අපි ලස්සන ගීතයක් තියෙනවා. ඒ ගීතය අහමු. මේ ගීතය මේ මගේ අහසට කියලා ගීතය. ඉතින් අපි මේක අහලා ඇවිල්ලා මේ ගීතය පිළිබඳව ටිකක් කතා කරමු. ගීතයක් අපි රසවින්ද නිපුණි නයනතාරගේ හඬින් ගැයු ගීතයක්. මේක මේ දැන් ඔබට ඔබේ පරම්පරාවේ ගත්තොත් ඔබ තාම තාරුණ්‍යයේ ඉන්න ගායිකාවක්. මේ තාරුණ්‍ය අපේ සමකාලීනව ගත්තට පස්සේ සමකාලීන මේ කෙනෙක්ගෙන් මේ කටහඬකින් මෙවැනි ගීතයක් මේ ආරේ ගීතයක් ඇහෙන්නේ හරි අඩුවේ. ඒක ඔබ ඉෂ්ට කරලා තියෙනවා. මේ ගීතය නිර්මාණය වෙන්නේ කොහොමද?
ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ ගීතය ලියුවේ රසික ඩී දුමින්ද. ඔහුත් මේ මේ යහපත් ගීත ඉදිරියට අරන් යන්න නිරන්තරව මේ වෙහෙසෙන ගේපද රචකයෙක් මම ආදරෙන් මතක් කරන රසිකයව සංගීතවත් කරේ මට නිතර උදව් කරන මේ සංගීත ගමන ඉදිරියට යන්න අතහිත දෙන විශාරද දර්ශන වික්‍රමතුංග. ඒ ඒ ඔවුන් දෙදෙනා සංයෝගයේ මේ ගීතය නිර්මාණය වෙන්නේ. දැන් අපි කතා කරොත් මේ ඔබේ වෘත්තිය ගත්තට පස්සේ අධ්‍යාපනය ගත්තට පස්සේ සංගීතය ගත්තට පස්සේ වෘත්තිය අධ්‍යාපනය සහ සංගීතය ඔය තුනම මම ඔබට කතා කරන්නට දුන්නොත් ඔබේ වාක්‍ය ඇතුලේ වෘත්තියක් ඔබ කරනවා වෘත්තිය තුළ ඔබ එක තැනක සඳහන් කරන ඔබේ මව කියනවා කියලා ඔබේ මේ මේ අනාගත දැක්ම සඳහා අනාගත වෘත්තියමය ජීවිතයට සංගීතය කියන කාරණාව තෝරා ගන්නට කියලා. එතකොට දැන් මේ සංගීතය වෘත්තියමය පදනමකට ආවට පස්සේ එහි තිබෙන ගුණාත්මකභාවය පුද්ගලයෙකුට කොහොමද දැනෙන්නේ? මූල්‍යමය වටිනාකමක් තමන්ගේ වෘත්තිය හරහා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නකොට මිනිස්සු හම්බ කරනවා. මිනිස්සු මේ මේ දැන් කාගෙන් හරි ඇහුවොත් ගීත ගායනා කරන්නේ ඔබේ වෘත්තියද? ඔව්, වෘත්තියයි. ඒ මගේ වෘත්තිය, ඒකෙන් මමට උපයා ගන්නට ඕනේ. මම ජීවත් වෙන්නේ, මගේ ජීවිකාව කරන්නේ මේකෙන් කියලා. නිපුණි කොතනද ඉන්නේ මේ ප්‍රශ්නේදී? මෙහෙමයි, වෘත්තියක් විදිහට ගන්න පුළුවන්. මොකද ගායිකාවක් හෝ වේවා, සංගීතඥයෙක් හෝ වේවා, පද රචකයෙක් හෝ වේවා, ඔවුන් ඒක ලොකු කැපවීමක් මහන්සියක් කරලා තමයි ඔවුන් මේ තත්ත්වයට එන්නේ. දැන් ගායක ගායිකාවක් විදිහට ගත්තොත් ඒ අත්දැකීම්, එතකොට ඉගෙනගත්ත දේවල්, ඒ දේවල් වලට වටිනාකමක් ලැබුණට කමක් නැහැ. මට අනුව ගත්තොත් මම එහෙම සංගීතයෙන් එක වෘත්තියක් කරගෙනම නැහැ. මම වෘත්තියක් විදිහට රාජ්‍ය ආයතනයක සේවය කරනවා. ඒ එක තමයි මම මේ මට තියෙන ආසාව තමයි මගේ ගීත ගොන්නට හොඳ තේමාවන් එක රසිකයන්ට හදවතට දැනෙන මගේ කටහඬින් මට කරන්න පුළුවන් මොකක් හරි හිතකට හොඳ දෙයක් දෙන එකනේ. ඉතින් මම ඒකට තමයි උත්සාහ කරන්නේ. මගේ ගීත ගොන්නට හොඳ ගීතයක් එකතු කරගන්න තමයි මම ආස කරන්නේ හැම වෙලේම. දැන් ඔය අහපු ප්‍රශ්නෙත් එක්ක එහෙම මේ මේක වෘත්තියක් කරගෙන ඒ විදිහට ඒ විධිමත් ඒ විදිහට කරගෙන ගියාට කමක් නැහැ. කමක් නැහැ. වරදක් නැහැ. වරදක් නැහැ. මේ හැබැයි ඉතින් අවසානයේ තෘප්තිය තමයි. දැන් මේ තෘප්තිය තියෙනවද? මම ඔබෙන් අර එක තැනකදී අපි අපේ කතාව නවත්ත ගන්නවා. මේ ලංකාවේ ස්වභාවත ගීතය තුළ කතා කරද්දි මේක ජනගත කරන්න පුළුවන්ද? කොහොමද ජනගත කරන ක්‍රමවේදය මොකක්ද? ඒ ගීතයට ලංකාවේ තියෙන තැන මොකක්ද? ගුණාත්මකභාවය මොකක්ද? තත්ත්වය මොකක්ද? එහෙම නැත්නම් මේ ගීතය ගුණාත්මකභාවයෙන් යුතුයි කියන නිර්මාපකය මොකක්ද? මේකෙදි ඔබ ගීත 30ක් නිර්මාණය කරන, අපි කියමු ගීත 10ක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගීත 10 ඔබ මේ තැටියකට අරගත්තට පස්සේ, විඩි තැටියකට අරගත්තට පස්සේ මේක අතට අරගෙන ඔබ මේ ලංකාවේ මාධ්‍ය ආයතන වලට යන්නට ඕනේ. ඔබ CD තැටිය දුන්නට පස්සේ අපි මේක බලලා අපි මේක දාන්නම් කියලා ඔබට කියලා ඇති. මම මේ හිතනවා ඔබට එහෙම කියලා ඇති කියලා. එතකොට මේ මේ ගීතය ප්‍රචාරය වෙන දවස වෙනවන් ඔබ බලාගෙන ඉන්න ඔබේ මහන්සිය, ඔබේ හැකියාව, අනිත් අයගේ ශ්‍රමය, කාලය, සියලු දෙත් එක්ක. මේක වෙන්නේ නැහැ. මේක ලංකාවේ මාධ්‍ය තුල මේ කාර්යය වෙන්නේ නැහැ. ඔබ එතනින් පස්සේ ඔබේ ගීතය ජනගත කරන්නට ඔබ මොකක්ද කරන්නේ? එතනින් පස්සේ දැන් ඒ විදිහට උත්සාහ කරලා එහෙම වෙන අඩු අවස්ථා තමයි ලැබෙන්නේ. මෙහෙමයි, නාලිකා දෙකක තුනක ඒවා යනවා. එහෙම නැහැ කියන්න බෑ. නමුත් අර ලොකු පිරිසකට අවස්ථාව ලැබෙන්නේ ප්‍රචාරය වීම හරහා. දැන් අපි සමහරලාට දන්නවනේ මූල්‍යමය තත්ත්වයන් එක සමහර වෙලාවට මාධ්‍ය ආයතන තියෙන මූල්‍ය සාධක මත මේ ගීත ප්‍රචාරණය කරන අවස්ථාවන්.
මේක කොච්චර නම් ගායක ගායිකාවන්ට අලුතෙන් එන ගායිකාවන්ට දක්ෂ ගායක ගායිකාවන්ට මේක කොතරම් අසාධාරණයක් වෙනවද කියලා. ඔව් ලොකු අසාධාරණයක් වෙනවා. අනික දැන් මෙහෙමයි අපේ නව පරම්පරාවට විතරක් නෙමෙයි අපේ ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ පව අලුත් ගීත ඒ විදිහට ප්‍රචාරණය වෙන ප්‍රවණතාවය හරි අඩුයි. ඒ පරණ ගීත ටිකම තමයි නැවත නැවත ප්‍රචාරණය වෙන්නේ අර අලුතෙන් බිහි වෙන ගීතයක් යනවා හරි අඩුයි ඉතින් මම පොංචි ප්‍රශ්නයක් ආවා දැන් තාම මේ නිපුණි තාරුණ්‍ය නියෝජනය කරන මේ තරුණ ගායිකාවා මෑෂප් එකක් හරි කවර් එකක් හරි කරන්න හිතලා තිබෙන්නේ නැද්ද කවදාවත් කවදාවත් නැහැ මට ඕනේ එහෙම හිතුන්නේ නැත්තේ අනිතර හිතනවනේ නැහැ මට මගේ විදිහට ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරමින් තමයි මම කැමති අඩියක්ෝ ඉදිරියට යන්න අර ගීතවලට ආදරේ නැත්නම් ඒ ගීත අහලා ඒ වගේ ඉගෙනගත්ත දේවල් හුඟක් තියෙනවා ඔබ දකින්නවද ඒ සඳ ඒ එහෙම ෂොප් එකක් කරන එකක් තුල හරි මේ ගීතයක් ප්‍රතිනිර්මාණය කිරීම තුල හරි අපි රීමේක් කියලා කියනවා එහෙම නැත්නම් අපි කවර්ස් කරනවා දැකලා තියෙනවා මේක ඇතුලේ මුල් ගායක ගායිකාවන්ට මුල් ගායක ගායකවන්ගේ ප්‍රතිරූපයට හරි ඔවුන්ගේ දක්ෂතාවට හරි මම අසාධාරණයක් වෙනවා දකට යුක්තක් සිද්ධ වෙනවාද ඒක අසාධාරණයිද එහෙම දෙයක් සිද්ධ වෙන එක නැත්නම් පමණයිද ඒ ගායනා කළ යුත්තේ ඒ ගායනය තවත් කෙනෙකුට ගායනා කරන්නට බැරිද ඒකට වෙන රසයක් එකතු කරන්නට බැරිද ඒකට වෙන මියුසික් අරේන්ජ්මන්ට් එකක් කරන්න බැරිද පුළුවන් ඒ එක් එක්කෙනාගේ ෘචිකත්වය අනුව එහෙම වරදක් නැහැ මේ ගීතයක් ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පී හෝ වේවා මේ නව පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් හෝ වේවා ඒක වෙන රසයක් හෝ වෙන කලර් එකක් නිර්මාණය කරන එකේ වරදක් නැහැ මම පෞද්ගලිකව මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ ගීතයකින් අඩියක් හෝ ඉස්සරහට යන්න තවත් අඩියක් තියලා තියෙනවා මේ විදිහට නිපුණි තව ගීතයක් තියෙනවා ලස්සන ගීතයක් අපි ඒ ගීතයත් අහලා ඇවිල්ලා ඒ ගීතය පිළිබඳව කතා කරමු මම ඇත්තමයි හිතුවා අපි මේ ගීතය නිර්මාණය වුණ විදිය රසවින්දලා ඇවිල්ලා කතා කරමු මම ඇත්තමයි හිතුවා හදවතේ තිරපෙන මයි හිතුවා කොහොමද ගීත නිර්මාණය වෙන්නේ මේ ගීතය නිර්මාණය කරන්නේ ඒත් මහේෂ් විතාන තමයි මියුසික් කරේ රචනා කරේ අමිල තේනුවර මේක ටිකක් අර මගේ තිබුණ ගීතත් එක්ක පොඩි වෙනස් විදිහේ වෙනසක් ලංකාවේ මං හිතුව කිව්වොත් මෙහෙම අහුවත් ප්‍රශ්නයක් ලංකාවේ හොඳම
මේ වන විට ඔබට දැනෙන විදිහට ඔබ ප්‍රිය කරනම සංගීත අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්ගේ නම් කියන්න කිව්වොත් මම ප්‍රිය කරන මම ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට ගොඩක් කැමතියි. ගීත රස විඳිනවා සහ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් මියුසික් කරලා කැමතියි. මේ මේ යුගයේ ඉන්න මේ යුගයේ දර්ශන විශාරද දර්ශන වික්‍රමතුංග මොකද ඔහුත් රෝහණ සර්ගේ මාර්ගයේ යන සංගීතඥයෙක්. මේ උත්තරේ ඔබේ උත්තරේ මේ ප්‍රේක්ෂකින්ට වැදගත් වෙනවා. මොකද මේ සමහර වෙලාවට මේ ප්‍රිය කරන චරිතත් එක්ක යම්සි අදහසක් ගන්නට පුළුවන් ඔබ මේ සංගීතය පිළිබඳව එහෙම නැත්නම් ඔබේ රුචිකත්වය පිළිබඳව යම්කිසි අදහසක් ඒ නිසා මම මේ ප්‍රශ්න අහන්නේ. වැදගත් ප්‍රශ්නයක් තියෙනවා තවනි අපිට මේක මේ මගහැරෙන්නටත් තිබ්බා. අධ්‍යාපනය ගැන මම ඔබෙන් ඇහුවා නිපුණි කලින් මේ අම්මා එක තැනක කියනවා දෙවෙනි පාටත් මම ඒක මතක් කරන්නේ අම්මා කියනවා ඇයට සංගීතය තෝරගන්න විෂයක් විදිහට තෝරගන්න සංගීතයේ හදාරන්න සංගීතය හදාරලා ගායිකාවක් බවට පත් වෙන්න කියන මේ අරමුණ තමයි අම්මා ඔබට පුංචි කාලේ දෙන්නේ සංගීතය නැතුව සංගීතයේ දැනුම නැතුව සංගීතය අධ්‍යයනයකින් තොරව ඔබ මේ ගායන විදිහට ගයන්නට පුළුවන්. එසේ ගැවිවට වරදක් නැද්ද? නැත්නම් මේ අධ්‍යාපන සුදුසුකම අවශ්‍ය වෙන්නේ කොතනද? මෙහෙමයි හැදෑරීමක් එක්ක ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙනකොට ඒකේ ලොකු වෙනසක් තියෙනවා. වටිනාකම. ඔව් වටිනාකමක් තියෙනවා. දැන් මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගායනය තමයි රාගධාරී සංගීතය තමයි විශේෂ වේදි උපාධිය විදිහට හදාරන්නේ. ඒ එක්කම විශාරද විභාගයක් කරලා ගායන අංශයෙන් ඒකත් නිමා කරලා තියෙනවා. ඒ විශාරදවරියා. ඒක ලොකු මේ ශිල්පීය දැනුම අවශ්‍යයි මේ ගායනා කරන්න. එහෙම නැත්නම් උපතින් මේ හැකියාව අරගෙන ඒ සංගීත දැනුමක් නැති අයත් ඕන තරම් දක්ෂ කට්ටිය ඉන්නවා. නමුත් අර හැදෑරීමක් එක්ක එනකොට ඒකේ තියෙනවා වෙනසක් මම දකිනවා. ඔව්. ඉතින් මේ අපි තවදුරටත් කතා කරොත් අනාගතේ ඇතුළේ අනාගත දැක්මක් තිබෙනවනේ ගායිකාවක් විදිහට. මම දන්නා ඒක කොතරම් ප්‍රායෝගිකද කියලා නිපුණි වගේ ගායිකාවන්ට නිපුණිගේ ගායන ශෛලිය තුළ නිපුණි තෝරා ගන්නා සංගීත සම්ප්‍රදායන් තුළ කොතරම් මේක ප්‍රායෝගිකව ඔබට කරන්නට පුළුවන්ද කියලා. කෙසේ හෝ ඔබට සොයා ගන්නට වෙනවා ඔබේ මේ ගීත ජනකත කරන යම් කිසි වූ උපක්‍රමවේදීව ජනගත කරන ක්‍රමවේදයක්. මා එසේ කියන්නේ ඔබ ගීත 30කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබෙනවා නිපුණිට ආරාධනා කරමින් ඒ ගීත සියල්ල නිපුණි අතින් ගායනා වෙලා තිබෙනවා. මේක ඉතා කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවක්. අනාගතයේ දැන් තවත් ගීත ඔබ කියයිනේ තවත් ඔබ ගීත නිර්මාණය කරයි මේ 30ට අමතරවත් තව ගීත නිර්මාණය කරයි. මේ ගීත වලටත් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ලංකාවේ මාධ්‍ය තුළ හෝ එහෙම නැත්නම් මේ මේ සාහිත්‍යයට එකතු වෙනවනේ ඔබේ ගීත සියල්ලම මේ ලියවුන සියල්ලම මේ සාහිත්‍යයට එකතු වෙනවා. ඔබ සැලැස්ම මොකක්ද ඔබේ දැක්ම මොකක්ද ඔබ කොතනද වෙනස් විය යුතුයි කියලා සිතන්නේ තරුණ ගායිකාවක් විදිහට විශාරදවරියක් විදිහට? වෙනස් වීමක් කියන්නේ මම හැම වෙලේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ යහපත් ගීය මේකේ පද රචනා තෝරා ගනිමින් මම ඉදිරියටත් ගායනා කරනවා. මේක කොච්චර දුෂ්කර මාර්ගයක් වුණත් අනාගතයේදී මා ඇතුළු මේ ගීත නිර්මාණය කරන පිරිසට යම්කිසි සාධාරණයක් වෙයි කියලා බොහොම අමාරුවෙන් මේ උඩුගම් බලා අපි හැමෝම යන ස්ථාවරයක අපි ඉන්නවා. කවදා හරි ඉස්සර දැන් අපේ මේ ප්‍රවීණ ගායන ශිල්පිනියන් ශිල්පීන් ගායනා කරපු ගීතවලට අපි ආදර කරනවා වගේ ඉස්සරහටත් මේ හොඳ ගීත නිර්මාණය වෙන්න ඕනේ. අපෙන් පසු පරම්පරාවක් එන්න ඕනේ. ඒ අය එන්න නම් අපි අමාරුවෙන් හරි මේ ගමන යන්න ඕනේ. ඒක අතෑරලා ගියොත් ඉදිරියට යමක් නැති වෙන නිසා අමාරුවෙන් හරි අපි මේක දිගටම කරනවා. නවත්තන්නේ නැහැ. හොඳ අදිෂ්ඨානයක් නිපුණි නයනතාරා. ඔබ බොහොම ආදර්ශමත් චරිතයක් බවට පත් වෙනවා විශාරදවරියක් විදිහට. විශාරද නිපුණි නයනතාරත් එක්කයි අපි අද මේ කතා බහ කරේ. ඇයට තියෙනවා අරමුණක් අදිෂ්ඨානයක්
මේ සමාජයේ මේ ගොඩක් දේශපාලනික වශයෙන් හැම ශේෂ්ත්‍රයක් ගත්තට පස්සේ උඩුගම් බලා පිහිනපු කොටසක් ඉන්නවා. ඔවුන් උඩුගම් බලා පිහිනන්න පටන් අරන් තියෙන්නේ මීට දශක ගණනාවකට පෙර. හැබැයි ඔවුන්ගේ සාර්ථකත්වය මල්පල දරන්නේ මේ මොහොතේ. ඒ නිසා ඔබේ ඔය උඩුගම් බලා පිහිනීම සාක්ෂාත් වෙනකොට ඔහි මල්පර දරනකොට තව දශක කිහිපයක් ගත වෙලා තිබේ. නමුත් ඔබේ අරමුණ එදාට හරිෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ සංස්කෘතියත් එක්ක අපේ කමත් එක්ක අපේ දේත් එක්ක අපිට රැකගන්නට දේවල් ටිකක් තියෙනවා. මේ පරම්පරාවේ අපේ පරම්පරාවේ මේ සමගිය සහ සමකාලීන පරම්පරාවේ තමයි නිපුණි ඉන්නේ ඇත්තටම කිව්වොත්. මේකත් එක්ක ගෙනියන්නට සංගීතය රැගෙන යන්නට සංගීතය කියන්නේ මොකක්ද? සංගීත රසය කියන්නේ මොකක්ද? ශබ්ද රසය කියන්නේ මොකක්ද? අර්ථ රසය කියන්නේ මොකක්ද? සාහිත්‍යය මොකක්ද? මේක අර ඔබ කිව්වා වගේ නිපුණි අපේ දරුවන්ට තමයි මේක වැදගත් වෙන්නේ. ඔවුන්ට නැති වෙයි යමක් අහන්නට සංගීතය කියා දෙයක් ඉතුරු නොවේ. හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක හැම දෙයක්ම මේ විද්‍යාවත් එක්ක එකතු වෙන ලෝකේ මේ කටහඬින් කරන මේ මානුෂීයව මේ වෙරදරන කාර්යයන් ටික නිෂ්ඵල ක්‍රියාවක් බවට පත් වෙයි. එසේ නොවුනොත් ඒ නිසා අපි ඔබට සුබ පතනවා අනාගතය වෙනුවෙන් ඒ කාර්යය දිගටම කරගෙන යන්න. බොහොම ස්තුතියි මාත් අවස්ථාවක් කරගන්න මේ වෙලාවේ චරණ ටීවී එකටත් අම්මා ඔබටත් ඔබ ඉතාම ලස්සනට වැඩසටහන මෙහෙයව මේ කාර්ය මණ්ඩල හැමෝටම මාව ගෙන්නලා මගේ ගීත මේ විදිහට ජනතාව අතරට ගෙනියන්න මගේ රසිකයන් අතරට ගෙනියන්නට දුන්න අවස්ථාවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි නැවතත් ස්තුති. ඉතින් අපි අද දවසේ සමු ගන්නවා අයිබන් කියලා ඔබට සමු දෙනවා. ස්තුති. ඉතින් අපි හමු වෙනවා නැවතත් ආදරණීය හිතක් තියෙන සහෘද හිතක් තිබෙන සහෘද කලාකරුවෙක් එක්ක. ඉතින් එදා වෙනකන් අපි අද දවසේ සමු ගන්නවා මේ ආකාරයෙන් ගේනනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.